සෑම ප්‍රදේශයකම නීති විරෝධී මත් පැන් ජාවාරම සහ පොලිසිය අතර ඇත්තේ සුහඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. මෙම සම්බන්ධය වසා ගන්නට අහිංසකයින් බිඳට ගැනීම අඛණ්ඩව සිදු කරයි. මේ තවත් එවැනි මූ අවස්ථාව කීර්තිරත්න ගෙදර දොරේ වැඩ බලාගෙන සිටින 39 හැවිරිදි තරුණියකි. 19 ඉඳලා 11 කාලට ඒ ගෙදර මං ගෙදර ඉන්නකොට වාඩිලා ගිහී කාමරේ හිටියේ. කාමරේ ඉන්නකොට තුන් හතර දෙනෙක් ගෙදරට ඇවිල්ලා බින්දුගෝ කියලා අතෙන් ඇහුවා. අතෙන් අහන්න අත ගොම ඉන්නේ ඇතුළින්. ඊට පස්සේ එක්කෙනෙක් ගිහී ඇතුළට ඇවිල්ලා උඹද බින්දු කියන්නේ කියලා කාමරේට ආවා. කාමරේට ඇවිල්ලා මට එකපාරටම කනට ගැහුවා. එක පැත්තකට ගැහුවා, අනිත් පැත්තකට ගැහුවා. තහලවිල්ලා නැගිටට පස්සේ ඊට පස්සේ ඉන්නගෙන පහින් එන්න තුනටියට. තුනටියට පහින් එන්නලා යමං උපල්ලේ ගෙදෙට්ට කියලා. උපල්ලේ ගෙදෙට්ට එක්කගෙන මාව ගියා. මගෙන් ඇහුවා යනකොට උපාලි ගෙදරද? මං කො මම දන්නේ නැහැ. උපාලි ගෙදර ඉන්නවද කියලා. යම් මං ගේ පෙන්නන්නම්. කො මං ගේ ළඟට ගිහලා ගේ අත් ඉන්න කියලා පෙන්නුවා. ගිහිල්ලා ඇවිල්ලා මේ දෙන්න කිව්වා ඌ ගෙදර නැහැ කියලා. පස්සේ කිව්වා ඒ හිටපු දෙන්න යමං උඹ ඇත්ත ගහන්න නැත්තන කිව්වොත් කොට හොඳටම ගහනවා කියලා. ගහන්න කියලා ජගත් මහත්තයා ගෝගහයට ගිහිල්ලා ගිනිදෙල බොල්ලක් කල්ල අරගෙන මට එතනදී පොල් පාරවල් දෙක තුනක් ගැහුවා. ගහලා ඉල්ල කිව්වා වතුර පිළිලට යන පාර කොහෙන්ද? මම ගෝව මම දන්නේ නැහැ කියලා. එහෙනම් ගල්පොත්ත වෙන්න බං. ගල්පොත්ත වෙන්නන්නේ වුණා මං කෝ ගල්පොතු එකක් මේ තියෙන්නේ ගල්පොතු ගානක් තියෙනවා කියලා. කියලා ඔබ යමං රබර් කන්දට කියලා ඒ රබර් කන්ද මුදුන්ට අරන් යන්න ගියා. මං කෝ ගල්පොත්තක් තියෙන්නේ මේ නානකන විතරයි. එතන නාන්නේ නැහැ දැන් බොහොම කලක් වෙනවා නාන්නේ නැති නේද? එතනදී මං කෝ මේ ගල්පොත් විතරයි තියෙන්නේ කියලා එතනදී එක්කෙනෙක් ඒ කැලෙමෙදී උඩට ගියා. උඩට ගිහිල්ලා ඇවිල්ලා කිව්වා මේ බල්ල ඉස්සෙල්ල කජු පෙරපු තැනක් තියෙනවා. එතන වතුර පොඩ්ඩකුත් තියෙනවා. ළඟකදී නම් පෙරලා නැතේ කියලා. ඊට පස්සේ මට එතන පාර තුන හතරක් ගාලා යමං පාරට කෙල්ල එකගෙන ආවා. එකගෙන එනකොට මම නුඩිග පාර දිගේ එනකොට නුඩිග යනකොට කෙලින් යමයි යකෝ බුරු කරන්නේ කියලා මට කොල්ල උරුත් කෙරුව ගහන්න. ගහන්න උරුත් කෙරුව පස්සේ මම නුඩිග ගාව හිමින් සැරේ කෙලින් ආවා. මෙම මිරජ්ජ ක්‍රියාව බලා සිටි ඔහුගේ පියා පැවසුවේ මෙවන් අදහසක්. මාමේ ගින්නල කම්බුල්ට ගැහුවා. ගහනකොට මම කිව්වා ගහන්න එපා කිසිම වරදක් කළා නෑ ගහන්න එපා කියලා. මට ඔබ කටවපන් යකෝ කියලා දෙන්න. මෙයා හිතගෙන ගියා පාරකට. ගියාම මම ඉඳලකෝ හරි අසාධාරණ වැඩ කොරවගේ වැඩ කරන්න එපා. ඒක නිසා මගේ ළමයා කිසිම වරදක් කළා නෑ. කන්දට අරගෙන ගියා මේ ළමයා. අරගෙන ගිහිල්ලා ගහවර වෙලා ඒක අඩිපාරක් දිගින් උඩහට ගියා. උඩහට ගිහිල්ලා දෙරලා මෙයාට ගැහුවා පෙන්න කන් යකෝඹ කසිපි පෙරපු තැන එකපාර මෙයා හින් ළමයා ඉඳලා කිව්වා මම කසිපි පෙරලත් නැහැ මම ඒ සම්බන්ධ කිසි දෙයක් දන්නේ නැහැ කියනකොට උඹ කිසිම දෙයක් දන්නේ නැති බබෙක් තමා කියලා හාරලා තවත් තුන් පාරක් ගැහුවා. මේ ළමයා අර මුදුනට අරගෙන ගිහිල්ලා හාරලා එතෙන්දි පාරවල් ටිකක් ගහලා හාරලා ගෙනාවා මෙයා පල්ලෙහාට. ගෙනල්ලා පාර දිගේ එන ගම මෙයාගෙන් ඇහුවා ඒ කිට්ටුව සිරිපාලේ කියලා කෙනෙක් කියනවා. ඒ සිරිපාලේ කියන එක නහ බූරු ගස්සනවා ගංජා විකුණනවා කියලා හක් වෙලා මෙයා කිව්වා මම ඒ සම්බන්ධව දන්නේ නැහැ. උඹ දන්නේ නැහැ උඹ තොත්ත බබා කියලා හරුවෙලා ගැවුවා මෙයාට ඔළුවට බාරා. ගැවුවන් පස්සේ මෙයා ගහන්න පස්සේ කිව්වා. ඊට පස්සේ මම ඉතින් හවස රස්සාවට ගියා. රස්සාවට ගිය අවස්ථාවේ මෙයා රෑ ඉදා යන්න බැරි වුණා අපට රෑ වුණා. මම රස්සාවට ගියා. මෙයා රෑ වමනි කරලා තියෙනවා. වමනි කරපු අවස්ථාවේ අහලා දිනා මොකද කියලා. කර්මට අමාරුයි කියලා කිව්වහම ගෙදර කට්ටිය පස්සෙන් තවදී මං ඉඳකන් ඉඳලා ත්‍රිවිල් එකක් අරගෙන නාගුරේ එක්කගෙන ආවා. නාගුරේ එක්කගෙන ඇවිල්ලා නාගුරේ සිතාරි බාර දුන්නා. බාර දුන්නාට පස්සේ මම ආවා පොලිසියට. පොලිසියට කිව්වට පස්සේ ඉතින් ඒ කට උත්තරේම අය දියාගත්තා. ගියාන වෙලාවෙ මම කිව්වා මං දැන් ස්ථිතිසාරිය යන්න ඕන කියලා විල්ලා නීති ආරක්ෂා කළ යුතු පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය මෙබඳු විය හැකිද? තුන් දෙනෙක් යාවේ දෙන්නේ ගිටාව. ඒ ඇවිල්ලා ගිහලා හාල්ලෙකට පයින් යන වරන්දකට පයින් යන මේ සම්පත්තියනේ කෙනා තමයි ඒ වැඩි ඉන්නේ. අයිති උදාර එක්කෙනෙක් අනිත් කෙනා සම්පත්. ඔය දෙන්න පමණයි ඉල්ලන්න නම් පමණයි මම දන්නේ.